මේ වෙලාව රටේ විදුලි අර්බුදයක් තියෙන අවස්ථාවක්. මේ වෙලාවේ මා ඉතිහාසයේ කටයුතු කරලා තියෙන්නේ එහෙමයි. මේ අර්බුද වලින් පැනලා යාමක් හෝ ඒ අර්බුදයට හේතු වෙච්ච අයට දුස්පවරලා කටයුතු කරන්න මං කිසිසේත්ම මේ වැඩ බාර ගන්න අවස්ථාවේදී කටයුතු කරන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ වගකීම වෙන්නේ මේ රටේ ජනතාවට විදුලි අර්බුදයකින් තොරව අපේ රටේ ආදරණීය ජනතාවගේ ජීවිතවලට ශක්තියක් දෙන්න. ඒකට අපේ අමාත්‍යංශය ලංකා විදුලි බල මණ්ඩලය සහ සියලු ආයතන එකට එක පෙළට ඉඳගෙන මේ විදුලි අර්බුදයෙන් විසඳලා මේ රටේ ජනතාවගේ ජීවිත වලට මහා ශක්තියක් වෙන්න එක අපි සියලු දෙනාගේම වගකීම. විශේෂයෙන්ම මම ඇමතිවරයා විදියට කටයුතු කරන කාලේ අපි ෆෙඩරල් මහත්තය ලේකම්වරයා විදියට හිටියා. ඔබතුමන්ලා දන්නවා ඒ කාලේ රටේ විදුලි අර්බුදයක් ඇත්තටම ඇති නොවීමට අපි වග බලාගත්තා. කිසිම වැඩ වර්ජනයක් ඇති නොවීමට අපි වග බලාගත්තා. ඒ කාලේ අපි පටන් ගත්ත ව්‍යාපෘති 75%ක් විතර ඉවර කරලා තමයි විදුලි බල ඇමතිවරයා විදිහට අපි 2015 වෙනකොට මේ අමාත්‍යංශයෙන් ගියේ. අපි බ්‍රෝඩ්බෑන්ඩ් ව්‍යාපෘතිය පටන් ගත්තා. ඒ වගේම අපි උමා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තා. ඉතින් ඒ නිසා මේ අවුරුද්ද ඇතුළත අඩුම ගානේ මෙගවට් 100ක්වත් අලුතෙන් විදුලි බල පද්ධතියට අපි එකතු කරනවා. ඒ නිසා ඒ කටයුතු කරපු කාලේ අපි සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන විදුලි අර්බුදයක් ඇති නොවෙන්න, ඒ වගේම විදුලි බල මණ්ඩලය ලාභදායි ආයතනයක් බවට අපි පත් කරා. බිලියන වැඩිමහත්ත බිලියන මතක විදියට 10ක් බිලියන 10කට උඩ ලාභයකින් විදුලි බල මණ්ඩලය අපි පවත්වාගෙන ගියා. අපි බාර ගන්නකොට තිබුණා CPC එකට නැත්තම් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට විශාල ණයතෝගයක්. ඒ ණයතෝගයත් ගෙවලා විදුලි බල මණ්ඩලය ලාභදායි ආයතනයක් බවට 2014 වෙනකොට මා ඇමති කාර්ය අපිට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ රටේ ඉන්න සියලු දෙනාටම 98%කට මේ රටේ විදුලිය ලබා දුන්නා. රටේ ඉංජිනේරු ඇතුළු විදුලි බල අමාත්‍ය මණ්ඩලයේ වැඩ කරපු ඉංජිනේරු ඇතුළු සියලු ආයතන ලංකා කෝල් ආයතන ඒ සියලු ආයතන අපි එකට සම්බන්ධ වෙලා යුද්ධය ඉවර වෙච්ච හැටිය උතුරු නැගෙනහිර ඇතුළුව ඒ උතුරු නැගෙනහිර විදුලිය නැතුව හිටියේ ජනතාවට අපි සම්පූර්ණයෙන්ම විදුලිය ලබා දුන්නා. අපි අලුතෙන් නීති සම්පාදනය කරා ඒ සඳහා පනත් වෙනස් කරා. වෙනස් කරලා 98%කට විතර ජනතාවට අපිට විදුලිය ලබා දෙන්න පුළුවන් වුණා. ඒ නිසා ඒ ශක්තිමත්ව පැවතිච්ච යුගයක් ඊටම හොඳින් ගිය යුගයකුත් අපි ඒ කාලේ පසු කරා. ඒ නිසා මම කියන්න ඕනේ ඇමතිවරයෙක් විදිහට ජනාධිපතිතුමා විශාල විශ්වාසයක් තියෙන. අපි කෙරෙහි විශාල විශ්වාසයක් තියලා තමයි මා කෙරෙහි මේ රටේ අර්බුදගත අවස්ථාවේදී මේ විදුලි බල අමාත්‍යංශය බාර දුන්නේ. ඉතින් අපි ඉස්සර වැඩ කරනකොට විදුලි බල ඇමතිවරයා විදිහට මං කලින් වැඩ කරනකොටත් අපි මුදල් හෙව්වා. අපි ඩොලර් හෙව්වා. අපි එහෙම නැතුව තමන්ගේ තියෙන නොහැකියාවන් වසන් කරගන්න රජයට බැන බැන පැත්තකට වෙලා හිටියේ නැහැ. තමන් අපි ඒ සඳහා කැප වෙලා වැඩ කරා. මුදල් හෙව්වා, ඩොලර් හෙව්වා. ඔයලා මේ අමාත්‍යංශයේ එදා ඉතාම කීර්තිමත් තත්වයකට අපි ගෙනාවා. එහෙම නැතුව තමන්ගේ නොහැකියාවන් වසා ගන්න රජයට බැනලා ඇමතිවරු වැඩක් නැහැ. ඇමතිවරු ඒ කටයුත්ත කරන්න ඕන. ඒ නිසා මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම එකා වගේ
එක හිතින් මේ විශාල කැපකිරීමක් කරනවා මේ නිලධාරී මහතු. ඉතින් ඒ සියලු දෙනාම එකට එක්කව වෙලා අපේ සේවකයෝ සියලු දෙනාමත් එක්කව වෙලා ආයතන ප්‍රධානීන් සියලු දෙනාමත් එක්කව වෙලා අපේ රාජ්‍ය ඇමතුමා දුමින්ද දිසානායක මැතිතුමා එක්කත් අපි එකට එක්කව වෙලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා මේ අර්බුදයෙන් ජනතාවට ඉතා ඉක්මනින් මේ අර්බුදය විසඳලා මේ රටේ ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කරලා